പക്ഷെ പ്രധാന സംവിധായക അപ്പേ ഹിതവത് മിത്ര ഇറാൻ വിക്രമാർത്ഥ മാത്തുമണി എവാഗേം അപ്പേ പത്മലാന ആസനേ അപ്പേ സംവിധായകതുമ അപ്പേ രണകല മാത്തുമണി എവാഗേം ദേഹിവല ആസനേ സംവിധായകതുമണി എവാഗേം അപ്പിത്തെ ക അദ എകതു വേലാ അപ്പിത്തെ ക എക ഗമനക് യാന ശ്രീലങ്ക നിദാസ് പക്ഷേ ദേഹിവല ആസനേ സംവിധായക കീർത്തി ഉടവാത്ത മാത്തുമ പത്മലാന ആസനേ നനിൻ ഗുണശേഖര മാത്തുമ ඇතුළු සියලුම ආදරණීය අපේ සමන්ත මැතිතුමා මම හිතන්නේ අපිත් එක්ක එකට වැඩ කරන අපේ සියලුම ආදරණීය සහෝදර වරුනි සහෝදරනි ආදරණීය මිත්‍ර වරුනි මොරටුව මට ඒ තරම් නూరు දනක් නෙවෙයි 1998 ජීඑල්පී සමත්තුමාගේ ලේකම්වරයා විදියට මේ මොරටු ගම් 18ම මම ඇවිදලා දින විණියේ. එකට උයනේ ඉඳලා ලුණාවේ ඉඳලා පයින් දීවර ගම්මානවල ඇවිද්ද විණියෙක් මම. එනිසා මේ ආසනය අස්සක් මුල්ලක් නැර දුවපු කෙනෙක් විදියට අද මේ සොයිසපුරේ ආදරණීය තමුන්නාන්සලත් එක්ක ඒ වගේම අපේ අනිකුත් ආදරණීය සහෝදරුත් එක්ක එකතු වෙන්න ලැබීම සන්තෝෂයක්. දැන් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එතුමා රටේ පෝලිං නැති කරුවා. පෝලිං නැති වෙලා නැහැ. ගහන තෙල් ප්‍රමාණය අඩු කරලා තියෙනවා මිනිස්සු. වෙනද ගැව්වනම් දවසට මෙට්‍රික් ටොන් 5000ක් මුළු ලංකාවේ අද 2500යි ගහන්නේ. මෙට්‍රික් ටොන් 4000ක් ගැව්වනම් පෙට්‍රල් දැන් 2500ට බහැලා. මිනිස්සු කකා හිටපු එක තුන් වේල කකා හිටපු එක එක වේලකට බහැලා මෙතෙන්ට වැටලා තියෙන්නේ. එහෙනම් තමයි අද පළවෙනි වතාවට මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අපි දැන් අස්වැසුමක් දීලා ඉවරලා දිලිඳු සාහනේ තා 1280ක් දෙනවලු. දිලිඳු සාහන් දෙන්න ඕනේ නැහැ හරියට රට හැදිලා තිබුණා නම්. ඒ නිසා මම කියන්න කැමති එතුමට තව දින 26යි තියෙන්නේ. රට හදාගන්න එක අපි කරන්නම් බාර් පර්මිට් වලට නැත්නම් සල්ලි වලට මිනිස්සු අරගෙන මන්ත්‍රීවරු අරගෙන මේ කරන විකාරේ නවත්තලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදත් දුන්න තීන්දුවක් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු නායකයෙක් විදියට ඉතිහාසෙ මං හිතන්නේ ජනාධිපතිකම දරනකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරයි කියලා ඒ වගේම මානවිකම් කඩ කරයි කියලා තීන්දුවක් හම්බුණ පළවෙනි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ගහලා තියෙනවා පුළුවන් ශ්‍රී ලංකා කියලා. ඔව් අපිට පුළුවන් ඔබතුමාට බෑ කියන එකයි අපිට මෙතනදි කියන්න තියෙන්නේ. කරුණා කළා දින 26න් ගෙදර යන්න මහත්තයෝ. එච්චර අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් දින 26ට එක එක ඇමතියෝ පත් වෙනවා. ඊයේ දාලා දෙන්නේ ඊළඟට හරින් මහත්තයයි මනුෂ්‍යයයි පත් කරුවා. හැබැයි ලංකාවේ පොලිස්පතිව පත් කරන්න බෑ. ඒ නිසා අපි ඔබතුමාට කියනවා අපි ඒක බලා ගන්න. මේ මැතිවරණයේ තියෙන එක බලත් බලන මැතිවරණයේ තියෙන එක කියලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ජනාධිපතිවරණය ඉවර වූවහම බලත් බලන මැතිවරණයේ තියන්නේ කියලා. ඒ මැතිවරණය තියන්නේ මේ රටේ ඉදිරියේ එන අපේ ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙ කියන එක මම තමුන්නාසර මතක් කරන්න කැමතියි. දැන් මම දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය දැන් කියනවා මම දැක්ක අනුර සානායක සහෝදරයා එයාලා හදනවලු කොට්ටාස සභා. කොට්ටාස සභා කියන්නේ මොකද්ද? මේ ඡන්ද ඉවර වුණාම ඒගොල්ලෝ බලය දෙනවලු පොලිසිය බලය කොට්ටාස සභාවට. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ ඒ ආසනයේ කොට්ටාසින් එක්ක තමයි පොලිසිය බලය ක්‍රියාත්මක කරන්නේ. දැන් මේ වැඩේම තමයි ලාල්කාන්ත කිව්වේ අපි පොලිසිය බලය දෙනවයි කියලා ගමට. මේ රටේ පොලිසිය හොඳයි. අපි ගුටි කෑවත් කමන්නේ පොලිසිය අඩුම ධර්ම නීත්‍යානුකූල පොලිසිය. දැන් මේ ජනතා විමුක්ති පෙරමුණේ ගමේ හෙංජයියටද මේ රටේ පොලිස් බලය දෙන්න හදන්නේ. තමුන්නාසල මතක තියාගන්න 1970 ඔය වගේම අනිල් මුණසිංහ මහත්තයා හංස පෙරමුණ කියලා එකක් හැදුවා. වයසක කට්ටිය ඔක්කොම එකතු කරලා පොලු ටිකක් දීලා දැන් ඒ වගේ පොලු සිංහයක් අපි දැක්කා. අර
බංගලදේශයේ කට්ටිය පොලිසිය ඉන්නවා හමුදාව ඉන්නවා පොළු අරගෙන කට්ටියට ගහන එක අපි දැක්කා. ඒ නිසා වැඩි කල් යන්න කලින් මතක තියාගන්න ගමේ ජනතා විමුක්ති පෙරමුණේ හදන්න හදන මේ හංස පෙරමුණ තමුන්නාසලා මේ ගම්වල ඉන්න මිනිස්සු කොහොමද මුණ දෙන්නේ කියන එක හොඳින් මතක තියාගන්න. මේ මැතිවරණය ජයග්‍රහණය කරුවොත් අන්ර සහෝදරලා කරන්න හදන්නේ හංස හමුදාව හදන්න අර ගම ඇතුලේ. පොළු තියාගත්ත ජනතා විමුක්ති පෙරමුණේ නායකයත් එක්ක පොළු තියාගත්ත පිරිසක් එකතු වෙලා ගමේ නීතිය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල පටන් ගන්නවා. අද පොලිසියෙන් අපේ ගම්වල තියෙනවා ආරක්ෂක කටයුතු වලට වෙනම සමිතියක් හදලා. පරිසරයට වෙනම සමිතියක් හදලා තියෙනවා. ගමේ ප්‍රමුණ තමයි ඒකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නේ. වැඩගත් මිනිස්සු මේ අය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. දැන් මේගොල්ලෝ ඇවිල්ලා කරන්න හදන්නේ හංස අර පෙරමුණ හැදුවා වගේ ගමේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් හදලා ඒ අයට බලය දෙන්න ගමේ පාලනය ගෙනියන්න ෂෝක් එකට තියෙයි. ඒ නිසා මම තමුන්නාසයට කියනවා මේ රටේ පොලිසිය නැවත ප්‍රාණවත් කරන වැඩේ අපි අපේ ආණ්ඩුව කරද ක්‍රියාත්මක කරනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය පොලිසියල අපි ක්‍රියාත්මක කරනවා. විවිධ ඔය වගේ ඒව හදලා තමයි පහුගිය කාලේ 80ට 89 ගම්බල හිලව මිනිස්සු ඝාතනය කරුවේ. රණගල මැතිතුමා කිව්වා වගේ දේශපාලනය කිරීමේ පරමාර්ථය මත පළාත් සභා මන්ත්‍රීවරයෙක් වීම මත එළියට අරගෙන ඇදලා අරන් වෙඩි දිලා මරලා දැන් මේ ක්‍රියාවලිය තුල තමයි. ඒ නිසා ඒක නැවත ක්‍රියාත්මක කරන්න අපි ඉඩ දෙන්නේ ලබන 21න් පස්සේ මේ රටේ පොලිසිය තමයි මේ රට පාලනය කරන්නේ, මේ රටේ හමුදාව තමයි මේ රට පාලනය කරන්නේ, මේ රටේ පත්තුන ජනාධිපති සජිත් ප්‍රේමදාස මහත්තය තමයි මේ රටේ මන්ත්‍රීවරු තමයි මේ රට පාලනය කරන්නේ කියලා කියන්න කැමතියි. ඒ නිසා මම වැඩි වෙලා කතා කරන්නේ නැහැ. තමුන්නාසලත් අමාරුවෙන් මාංශයෙන් ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේ මොරඩුවේ මම සාමාන්‍යයෙන් හැමදාම තිරොන් ප්‍රාන්දු මැතිතුමාගේ කාලේ ඉඳලා අපි දන්න කාලේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයට බාර ආසනයක් අපි ඇවිල්ලා තමයි 98 2000 මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බාර කෙරුවේ. අපි වැඩ කරනවා මහන්සියලා. ඉරාන් වික්‍රමත් මහත්තයා කියන්නේ ඉතාම වැදගත් මිනිස්සෙක්. මොරටුවේ වැදගත් මිනිස්සු තමයි මේ දේශපාලනය කෙරුවේ. ඒ නිසා ඒ වැදගත් මහත්තයෙක් යටතේ තමුන්නාන්සලා ඔක්කොම එකතු වෙලා ලබන 21 වෙනිදා මොරටුව අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න කියලා ඉල්ලමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජය වේවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට මොරටුවේ ආදරණීය ජනතාවට ජයෙන් ජයම වේවායි කියලා පතමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.